යන්න විද්‍යාත්මක අංකණයෙන් දෙන ලද සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයට දැක්වීම කියලා. විද්‍යාත්මක අංකණයෙන් දෙන ලද සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් දැක්වීම මාතෘකාව. විද්‍යාත්මක අංකණයෙන් දෙන ලද සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් දැක්වීම विद्यात्मक अंकने दिन संख्या आकार विद्यात्मक अंकने दिल संख्या आकार विद्यात्मक अंकने दिल संख्या आकार विद्यात्मक अंकने दिन संख्या सामान्य आकार उदाहरण देखा इलाका देखा पीटीपास ना मेकिन पीटीपास इलाका का मुकद कर देख लिया अरे इलाका देखे नोट बिंदु देखा देखे बेटी किरी में दहाई देवी बल क्या देसी है उतरे देसी है केटिक्रमी मे के देने मैं तो हर विधि मैं ना मैंने मेहमे का रखती है ना मेक मटल ये है कि देखे बेटी किरी दहाई देवी बल क्या सी आए फिर देख सी एंग बेटी करा देसी है मैं अंडा खुलू दहाय मेतन दशमस्थान देखा मेतन बिंदु देखा मेतरीवा मे दशमस्थान देखा मे बिंदु देखिए इवत पेला गया मेतन दशमस्थान देखे इवतना मेतन एक बिंदु आखिर ये बिंदु अगटे मिथन दशमस्थान देख मिथन बिंदु दिखाई दशम गति देशी विशिप आवेदा इन पास में बिंदु दिखाई बिंदु देखा
ඊතුරුනේ බිදු දෙක මේකේ අගට ඔන්නත් මේකත් ගත්තොත් 1.8 වැඩි කිරීම 10 තුනේ වලේ කියන්නේ 10යි මේ දශම ස්ථානෙට මෙතන 1 බිඳුවක් අයින් වෙනවා ඒක කෙලින්ම මෙතන දශම නැතුවලිය තැකි 18යි මේ බිඳුව අයින් වුණාම තව බිඳු දෙකක් ඉතුරු වෙනවා ඒ බිඳු දෙක මෙයාගේ අගට දා 1800 මේක 4.55 වැඩි කිරීම 10 හතරේ වලේ කියන්නේ 10000 සෝරි ඔව් 10000යි මේක දශම ස්ථාන දෙකට බිඳු දෙකක් ඉවත් වෙලා යනවා එතකොට මේක වෙනවා 455යි මෙතන බිඳු දෙක අයින් වුණාම තව බිඳු දෙකක් ඉතුරු වෙනවා ඒ බිඳු දෙක අගට එතකොට මේක 6.123 වැඩි කිරීම 10 පස්වෙනි වලේ කියන්නේ 100000යි එතකොට මෙතන දශම ස්ථාන තුනට මෙතන බිඳු තුනක් ඉවත් වෙලා යනවා එතකොට මෙතන වෙනවා 6123 ඊට අමතරව බිඳු තුන ඉවත් වෙනවා තව බිඳු දෙකක් මෙතන ඉතුරු වෙනවා ඒ බිඳු දෙක ඔන්නෝමයි උත්තර ටික ගන්න මේකේ කේටි ප්‍රමේය මෙච්චරයි දෙක වැඩි කිරීම 10 දෙවෙනි බලේ නම් මෙතන දැන් ඉතින් පූර්ණ සංඛ්‍යාවක් හැමතිස්සෙම මෙතන දශමිතය තියෙන්නේ එතන තමයි දශමිතය තියෙන්නේ මේවා ලියලා නැතුනට මෙතන ඇත්තටම දශමිතය තියෙනවා ඉුවේ නැතුවට තනි සංඛ්‍යාවක් තියෙන හින්දා ලියන්නේ යන්න එතන මේකෙන් තීරණය කරන්නේ මෙහෙම හිතන්න මේකට මෙහෙම හිතන්න මේකෙන් තීරණය කරන්නේ මේ දශමිතය පිටිපස්සට පයින් නෝන වර්ගා දොර මේ දින දශමිතය දෙපාර පිටිපස්සට පයින් නෝන තොර 2.0 ඔහොමනේ තියෙන්නේ අපි හරියටම ලියුවොත් 2.0 මෙතන අපි තනි ඉලක්කමක් තියنده මේ කෑල්ල ලියන්නේ නැතුණින් ඉන්නේ දෙපාරක් පස්සර පයින් නෝන මේ දශමිතය එකපාරක් පයින් නෝන හරි බැලුවා තව පාරක් පයින් ඉන්න බැහැ තව පාරක් පයින් ඉලක්කමක් නැති තව බිඳුවක් අකට දාලා ඒ පාරක් පයින් දැන් මෙතන දශමිතය තියෙන්නේ මෙතනින් මේ පැත්තට පැන්න මෙතනින් මේ පැත්තට පැන්න ඔන්න දැන් ඔහොම ආවා ඉතින් මේ ආයේ අන්තිමට කීයද උත්තරේ උත්තරේ 200යි ඒක තමයි මේ දෙක මේක දැන් මේක ගත්තොත් එහෙනම් මම මේ පැත්තෙන් බලලා පැහැදිලි කරන්න මම මෙතන පේනවා ඇති මම මෙතන ගන්නම් මේක ගත්තොත් මම මේ කිටි කරන්නේ 5.0 තමයි ඇත්තටම මේ තියෙන්නේ අපි ඒක කොහොම ලියන්නේ ඇත්තටම 5.0 තියෙන්නේ ඕක වැඩි කරන්න ඕනේ 10 3 වෙනි බල ඕක තමයි මේ තියෙන්නේ එතකොට මෙයා තමයි තීරණය කරන්නේ මේ දශමිතය කීපාරක් පිටිපස්සට යන්න ඕනේ දැන් තුන් පාරක් යන්න මේ හරි ආවෝ 5.0 තියෙන්නේ තුන් පාරක් යවන්න එක පාරක් ගියා මෙතනට නෝ දැන් තව දෙපාරක් පයින්න ඕනේ ඒ පයින් ඉලක්ක නැති හින්දා ඒ දෙපාරටම අගට බිඳු දාදා පයින් දෙවෙනි පාර පැන්න හරි තුන්වෙනි පාරක් පැන්න ඕන දැන් මෙතන මෙතනින් මෙතනට පැන්න මෙතනින් මෙතනට පැන්න මෙතනින් මෙතනට ඕන තුන් පාරක් පස්සට පැන්න එලිම උත්තරේ උත්තරේ නෝ 5000යි ඒක තමයි මේ ආ දැක්ක ඊට පස්සේ මේක ඒත් එහෙමමයි 7.0 තමයි තියෙන්නේ උතන එහෙම ලිව්වේ නැතුව එතන හතරෙනි වලින් වැඩි කරනවා කියන හතර පාරක් පස්සට පයින් යනවා එක පාරක් පැන ගත්තා දෙවෙනි පාර පයින් බිඳුවක් දාගෙන පැන දෙකයි තව බිඳුවක් දාලා පැන තුනයි තව බිඳුවක් දාලා පැන හතරයි ඔන්න හතර පාරක් පැන පස්සේ දැන් මෙතනදී මෙතනින් මෙතනට පැන මෙතනින් මෙතනට පැන මෙතනින් මෙතනට පැන මෙතනින් මෙතන ඔන්න හතර පාරක් පැන උත්තරය ආව 70000 දැක්කද පහසෙයි උත්තරට කියන විදිය මේක 1.2 වැඩි කරන්න තියෙන්නේ 10 පස්සෙනි බලන්න. ඉතින් 5 පාරක් පස්සර පයින්. එක පාරක් පැන්නා හරි. දැන් තව හතර පාරක් පයින් දෙපේ. හතර පාරක් පයින් නේ ඉලක්ක නැතිනම් බිඳු තුනක් පයින්. උන බිඳුවක් දැම්ම පැන්න 2යි, තව බිඳුවක් දාලා පැන්න 3යි, තව බිඳුවක් දාලා පැන්න 4යි, තව බිඳුවක් දාලා පැන්න 5යි. දැන් මෙතනින් මෙතනට පැන්න, මෙතනින් මෙතනට පැන්න, මෙතනින් මෙතනට පැන්න, මෙතනින් මෙතනට පැන්න, මෙතනින් මෙතනට පැන්න. ඔන්න උත්තරේ. කාන්ට අවිලා දිනවනේ 12000. මේ 120000. 120000. මේක 3.12 වැඩි කරලා තියෙන 10 දෙවෙනි බලය. ඒ කියන්නේ දෙපාරක් පයින් යන දශමිතය. හරිද? මෙතනින් මෙතනට පැන්න පළවෙනි පාර. මෙතනින් මෙතනට පැන්න දෙවෙනි පාර. දැන් දශමිතය මෙතන. එහෙනම් මෙතනින් මෙතනට පැන්න. මෙතනින් මෙතනට පැන්න. ආනේ. කාණ්ඩ උත්තරේ 312. එකද? ලේසියෙන් ගන්න පුළුවන්. ඊළඟට 1.83 මෙයා 10 දෙවෙනි බලෙන් වැඩි කරලා තුන් පාරක් පස්සර පයින්. අනේ පළවෙනි පාර පැන්න මෙතනට ආව. දෙවෙනි පාර පැන්න මෙතනට ආව. තුන්වෙනි පාර පයින්න ඉලක්කමක් නැහැනේ. ඒක නේද අකට බිඳුවක් දාගෙන බැන්නේ. ඉලක්කක් නැත්තම් බිඳුව දා පයින්න. දැන් තුන් පාරක් පෙන්න වෙන්න පළවෙනි පාර 1යි, දෙවෙනි පාර 2යි, තුන්වෙනි පාර 3යි. දැන් අවසාන උත්තරේ කීයද? 800 උත්තර සෝරි 1800 1800. මෙතනත් එහෙම තමයි පුතේ. හතර පාරක් පස්සර පයින්න පළවෙනි පාර පෙන්න 1යි, දෙවෙනි පාර පෙන්න 2යි, තව දෙපාරක් පයින්න ඉලක්කක් නැහැ. එහෙනම් අකට බිඳුව දෙක දැන් හරි 125යි අකට බිඳුව දෙක. මේකෙත් තුන් පාරක් පයින් ඕනේ එක පාරක් පැන්න හරි තව තුන් පාරක් තව දෙන්නේ දෙපාරක් පයින් ඕනේ මේ දෙපාරක් පයින් ඉලක්ක නැහැ එහෙනම් 18 දීලා අර දෙපාර වෙනුවට අගට බින්දු දෙක
මෙතනත් එපා හතර පාරක් පයින්න එක පාරයි පැන්න දෙවෙනි පාර පැන්න එතන තව දෙපාරක් පයින් ඉලක්කම් නැහැ නේ එහෙනම් 455 අර දෙපාරට හරියන්නේ අගට ඉලක්කම් දෙක එක් මේක පස් පාරක් පයින් උන එක පාරක් පැන්න දෙවෙනි පාර පැන්න තුන්වෙනි පාර පැන්න හතරවෙනි පාරේ පස් දෙවෙනි පාරේ පයින් ඉලක්කම් නැහැ එහෙනම් මේ දෙපාර වල අගට බිඳුව දෙක දැම්ම 6 6133 පැනගෙන ගියා ඉතුරු පයින් ඉලක්කම් දෙකක් නැති ඉඳ මේක දෙක වෙන උඩ අගට බිඳුව දෙක ඔන්නෝමයි මේ විදිහට අදාළ උත්තර ටික ගන්න අපි බලමු ඊළඟ උදාහරණ වලින් කොහොමද තවදුරටත් දැන් මම කතා කරපු කෙනෙක් මේ පාවිච්චි කරලා මේගොල්ලන්ට උත්තර ටික අරගන්න කියලා දැන් ඔය ටික පුතේ සටහන් කරගමු ඉක්මනින් සයිඩ් අපි මේක ගැන ටිකක් බලමු අපි දැන් මේක කෙටි ක්‍රමයෙන් හදපු අරම කියලා දුන්න විදිහට මේටික බලමුකෝ ඔන්න 1.2 වැඩි කිරීම 10 3 වෙනි බලය ඔන්න පිටියටක් අහන්නකෝ 10 3 වෙනි බලය කියන්නේ තුන් පාරක් පස්සට පයින්න ඕන එක පාරක් පයින් ඉලක්කමක් තියනවා මෙතන තව දෙපාරක් පැන ගන්න ඉලක්කක් නැහැ එහෙනම් මොකද කරන්නේ 12 හරි අර පයින් තියෙන දෙපාර වෙනකොට බිංදු දෙකක් නැද ඒ 10 200 200 ගන්න මේකේ තේමයි 1.92 වැඩි කිරීම 10 දෙවෙනි බලය දෙපාරක් පස්සට පයින් ඕන ඊ ගන්න පස්සට පයින් ඉලක්කම් දෙකක් දශමිත පිට පස්සේ තියෙනවා එහෙනම් කෙලින් මේ දෙක අයින් කරලා දශමිත අයින් කරලා දැම්මා උත්තර 100ක් මෙතන 4.11 වැඩි කිරීම 10 හතරෙනි බලය හතර පාරක් පස්සට පයින්න ඕන මෙතන තියෙන දැන් ඉලක්කම් දෙකයි එහෙනම් අර තව මදි ඉලක්කම් දෙක වෙනුවට අගට බිංදු දෙකක් එනවා ඒ කියන්නේ 411යි අගට බිංදු දෙකයි 41100 මෙතන දශමිතිය පිටිපස්ස ඉලක්කම් තුනක් තියෙනවා 10 තුන්වෙනි බලෙන් වැඩි කරන්න ඕන ඒ කියන්නේ තුන් පාරක් පස්සට යන්න ඕන එහෙනම් ගානට දශමිතිය තුන් පාරක් පැන ගන්න ඉලක්කම් තුනක් තියෙනවා එහෙනම් දශම ඉතින් අයින් වෙලා ගිහිල්ලා 5912යි කියන්නේ මෙතන 10 තුන්වෙනි බලෙන් වැඩි වෙන්නේ තුන් පාරක් පස්සට පයින්න ඕන පස්සට පයන ගන්න හැබැයි තියෙන්නේ එක ඉලක්කමයි අවි ඉලක්කම් දෙකක් මදි එහෙනම් ඒ ඉලක්කම මදි ඉලක්කම් දෙක වෙනකොට අගට බිංදු දෙකක් දාලා පුතේ උත්තරේ එනවා 4100 මෙන්න පැන්න ඉලක්කම් ඉලක්කම මේ මදි ඉලක්කම් දෙක වෙනකොට දාපු බිංදු ඊපස්සේ මේක 5 වැඩි කිරීම 10 තුන්වෙනි බලෙන් තුන් පාරක් පස්සට පයින්න ඕන එක පාරක් අපැන ගන්න පිටිපස්ස ඉලක්කම් නැහැ එහෙනම් මේ තුන්වෙනි බලේ වෙනකොට මේකේ අගට කාට ඉලක්කම් තුන වෙනකොට බිඳු මේකේ 8යි 1යි 2යි කියන ලියුවා හතරවෙනි බලයක් තියෙන හතර පාරක් පස්සට පයින්න ඕන පස්සට පැන ගන්න ඉලක්කම් 2යි තියෙන දශම දෙක පිටිපස්ස තව ඉලක්කම් දෙකක් මදි ඒ ඉලක්කම් දෙකම වෙනුවට අගට බිඳු දෙකක් දැම්මා මේකේ තුන්වෙනි බලයක් තියෙන දශම දෙක පිටිපස්ස ඉලක්කම් තුනක් තියෙනවා එතකොට මේ ඉලක්කම් තුන වෙනුවට හරියටම මේ තුන් පාර පස්සට පැනනහම දශමිත දිවත් වෙලා ගිහිල්ලා උත්තර 1112 බවට පත් වෙනවා. මෙතන පස්සේ ඉබලයක් තියෙන පස් පාරක් පස්සට පයින්න ඕනේ මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. තව ඉලක්කම් තුනක් ඕනේ පයින්න නම් එහෙනම් ඉලක්කම් තුන වෙනුවට අගට බිංදු තුනක් මෙයාගේ වෙටේ. 153යි මදි ඉලක්කම් තුනට අගට බිංදු ඔන්න තියෙනවා. හරිද නෝ පැහැදිලිව ඒක කෙටියෙන් අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔය පැහැදිලි කරේ. කොහොමද විද්‍යාත්මකයෙන් කියලා තිබ්බාම යාව සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කරන මතක තියාගන්න මේක තමයි ඍණ දර්ශක තාම දුන්නේ නැති බව. ඒ ටිකක් ලස්සන ලියාගමු. ඒ ටිකක් ලියාගමු. හරි අපි මේකෙන් තව ටිකක් ඉස්සරහට යමු. මෙන්න මේ වගේ ඔබ එක උදාහරණයකින් පොඩ්ඩක් පැහැදිලි කරලා ඒක උදාහරණ දෙන්න 1.523 වැඩි කිරීම 10 දෙවිලි බලය දැන් මේ වගේ එකක් ගත්තොත් මේ ඔපතේ දශමිතිත මග හිටිනේවා දශමිතිත මග හිටිනවා ඒ කොහොමද
ඔල දැන් අර මම කියලා දුන්න ප්‍රතික්‍රමය අනුව මේ 10 දෙවිඩි වලින් කියන්නේ මේක දෙපාරක් පස්සර පයින් කියලා දශම. ඒක මේ තියෙන දශම දිට ඔන්න බලන් ඉන්න මම මේ ගාණෙන් වලට කියන්න පාරයි. මේ දශම දිට පළවෙනි පාර පස්සර පයින් වෙතන. මේ මැද්දට මේ පළවෙනි පාර. ආයෙ දෙවිඩි පාර පස්සර පයින් වෙතනට දැන් දශම දිට මෙතනට. එච්චරයි මෙයා කියන්නේ දෙපාරක් පස්සර පයින් කියලා මේ දශම දිට දෙපාරක් පස්සර පයින්. विद्यात्मक දෙවිදින ඒ වගේ එකක්. නැත්නම් මේ දශම දිට මෙහෙම පැන්න දෙපාරක් පැන්න දෙවිලි පාර දෙකක් පැන්න. දශම දිට මගේ හිටා. ඒක තමයි මේ. හරිද? අපි මේ වගේ ගැටලු කිහිපයකට යන්නේ. 7.8521 වැඩි කිරීම 10 4 වෙනි බල. ඉතින් 3 වෙනි බල. right. දැන් දශම දිට පස් 3 පාර පස්සර පයින් 3 පාර. ඉතින් මෙතන දශම දිට 3 පාර පහු කරায় 1යි 2යි 3යි. මෙන්න මෙතනින් දශම දිට නවත්. හයයි දශම දෙකයි අටයි එක වැඩි කිරීම 10 පළවෙනි බලය 10 පළවෙනි බලය කියන්නේ දශම දෙක එකපාරක් පස්සර පයින් වෙන මෙතන තියෙන දශම දෙක එකපාරක් පස්සර පෙන්නන මෙතනට එනවා එතන උත්තර එනවා 62.81 උත්තර 62.81 7.5 වැඩි කිරීම 10 දෙවිලි බලය එකෙන් දශම දිට දෙපාරක් පස්සර පයින් මෙතන ඉඳලා 1.2ක් පෙන්වනම් මෙන්න මෙතන තියෙන. ඒ කියන්නේ උත්තරේ 751.95 බවට පත්. 4.1125 වැඩි කිරීම 10 3 වෙනි බලය ගත්තොත් මේ දශම දිට තුන් පාරක් පස්සර පයින් වල මෙතන තියෙන්නේ 1.2 3 මෙතන මෙතනට තවත් ඇවිල්ලා නැවතිනවා. කරනවා 4112යි දශම පහ බවට පත්. ඊළඟට අපි ගත්තොත් 8.925 වැඩි කිරීම 10 දෙවිනි බලය දශම දෙපාරක් පස්සර පයින් මෙතන තියෙන්නේ 1.2 මෙන්න මෙතනින් දශම දිට නවතිනවා. ඒ කියන්නේ 892.51 බවට පත්. මම හිතනවා සරලව මේ කියන කාරණාව හැම කෙනෙකුටම පැහැදිලි වෙනවා කියලා. 10 පළවෙනි බලය. දශම දිට එකපාරක් පස්සර පයින් මේ දශම දිට එකපාරක් මෙතනට එන්න ඕන. උත්තරේ එනවා 12.15. පැහැදිලිද තේරුණාද ඔන්න ඔය දශම දිට මග නවතින ආකාරයේ ගැටලු කීපයක් තමයි සාකච්ඡා කිරීම සිද්ධ කරේ. ලස්සන ලියා ගන්න මේ ටික පදාගන්න. මේකනම් ඔයාලට ලේසිම වෙයි. මොකද දන්නවද? ඍණ දර්ශක ආවට පස්සේ විද්‍යාත්මක අංකණයට ඒක සාමාන්‍ය ආකාරයෙන් ලියන්න. ඒක මම හිතනවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අර මම කියලා දුන්න ඍණ දර්ශක ගානයි බිංදු ගානයි සමානයි කියලා කියනවා. අන්න ඒකට අන්න. 1.2 වැඩි කිරීම 10 දෙවිලි බලේ 5.8 වැඩි කිරීම 10 තුන් වෙනි බලේ 1 වැඩි කිරීම 10 ඍණ 1 වෙනි බලේ 5.92 වැඩි කිරීම 10 4 වෙනි බලේ 6.5 වැඩි කිරීම 10 5 වෙනි බලේ 4.18 වැඩි කිරීම 10 5 වෙනි බලේ 1.25 වැඩි කිරීම 10 3 වෙනි බලේ 8.11 වැඩි කිරීම 10 5 වෙනි බලේ 4.92 වැඩි කිරීම 10 6 වෙනි බලේ
बिंदु देखा बिंदु दशम के ऋण दर्शक बिंदु दशम के बिंदु इतना बिंदु आए तव ईटा मत तव एक बिंदु बिंदु आई दशम बिंदु आई एक हरिमली बिंदु देखा ऋण तो ना बिंदु तू ना ठीक है बिंदु आई दशम बिंदु आई बिंदु आई पहा लेसी वे गुण दाग ऋण एक बिंदु एक बिंदु आई दशम एक ऋण हतर है एक बिंदु हतर है ठीक है बिंदु आई दशम बिंदु आई बिंदु आई बिंदु आई हर बिंदु हतर है पांसी आलू देख पहाई ना मैं देख दिया था मैं हर नो मैं ऋण पक्ष नहीं पाएगा बिंदु पहाई अरे बिंदु आई दशम बिंदु आई बिंदु आई बिंदु आई बिंदु आई पहाई पहाई पहा मैं कर ऋण पाल नहीं पाएगा बिंदु एक आई बिंदु आई दशम हतर आई एक आई आठ मैं कर ऋण तुम नहीं पाएगा बिंदु तू ना आई कर बिंदु आई दशम बिंदु आई बिंदु आई एक आई देख आई पहा ऋण पास नहीं पाले बिंदु पहाई कर बिंदु आई दशम बिंदु आई बिंदु आई बिंदु आई बिंदु आई बिंदु दशम उत्तर टीक विद्यात्मक सतह कर।